Aduh! කවද්ද ඇයි ඉන්නේ? කවුද? ප්‍රොෆෙසර්. සමාන දෙකකින් එනවා කිව්වනේ. කීප දවසට එන්නේ නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ. කීප වාරක් කල් ගියාද? එක්කෝ අපි වෙන කාවහරි ට්‍රයි කරලා බලමු. ප්‍රොෆෙසර් මේකට හොඳම රිස්ක් එකක් ගන්න බෑනේ ඔපරේෂන් එකේ. මේකේ හිස්ටරි එක ඔක්කොම දන්නේ යා නේකයි නැත්තම් එන කවර් ට්‍රයි කරන්න. මරවින්ද කොහොමද? එකක් ගිහින් දුපතේ ඇත්ත. නෑ මං ඒක ගැන හැබැයි දරුවගේ පැත්තෙන් හිතලා විතරක් නෙවෙයි. වාගේ පැත්තෙන්ත් හිතලා. මේ වෙඩින් ඇත්තටම මටත් වඩා අපහසුතාවයකට පත් වෙන්නේ ඔයා. ඊදුරුවක් දෙපැත්ත ඉඳගෙන මේ ගෙනියන මේන්ටේන් කරන සම්බන්ධය එකෙන් ඇත්තටම අපහසුතාවයට පත් වෙන්නේ ඔයා. ඇයි මිෂා ඔච්චර මොන එක තමයි ඩොර අපි මේ ගැන අපි සමීපමයිට අපි හිතවත්මයිට අපි බොරු කියන්න ඕනේ නැහැ. අපි ඇත්ත කියමු. මට එහෙම කරන්න බැහැ. ආයි පාරක් එකම දේ වාගේ ජීවිත වෙනවා කියලා මිනිස්සු වාටි කියලා. මට එහෙම කරන්න බෑ වාට. සෙපරේෂන් එක කියන්නේ වහා මැජික් එකක් නෙවෙයි. මිනිසුන්ට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
හෙලා මට මතක් වුණා ඉතින් මගේ හදවත පුදුම විදිහට වද දුනාට කෝල් එකක් ගන්න කියලා. ඉතින් මම ඔයාට කෝල් එකක් ගත්තා. අනේ යන්නනේ යන්න බොරු කියන්නේ නැතුව. අද්දානේ බොරුද? ඇත්ත කියන්නේ. බොරු කියන්නේ? මම ඔකමත් අල්ලගෙන ඉන්නේ. ඔක්කොම නිමාලියක්ව දන්නේ නැහැ කියලා. නිමාලියකමට අන්න ඔක්කොම විස්තර කිව්වා. හරි නිමාලියක් මොනවද මං ගැන කිව්වේ? මොන විස්තරද කියලා අහන්නේ? ඔය ඉතින් දන්නා නැති. මාර ලස්සන කොල්ලෙක් කියලා කිව්වද? ආ? මන්දිනෝ නම් අන්නේ වගේ කොල්ලෙක් සෙට් කරගෙන කසාද මන්දිනේ කියලා කිව්වද? හරි හරි ඒ වැඩක් නැහැ. මොකද කරන්නේ? මොනවා කරන්නේ ඉතින්? ටීම් වල වල ඉන්නයි. බලන්න ඉතින් ওই වෙලාවට තමයි හිතෙන්නේ ලයිට් බිල් සතියෙන් සතිය කඩන්න උනා නම් කොච්චර එකක්ද කියලා. ආ එහෙම නම් මට ඔයාලා ඒකවල් පැත්තේ ඇවිල්ලා යන්න පුළුවන්නේ. අපෝ එපා. ඔයා මාසෙකට සැරයක් ඇවිල්ලා රටේ තියෙන බොරු කියලා ලයිට් බිල් දීලා ගියාම ඇති. ඔන්න ඔන්න ඉතින් ඕකනේ බැරි ඉතින්. කෙල්ලෝ ආස කොල්ලෝ කියලා බොරු වහන්න. ආ ආස කර කර අහන් ඉන්නේ ඒකනේ. මේ පොඩ්ඩක් ඉන්න මේ අපේ අම්මා කතා කරනවා. මොකක් හරි වැදගත් කතාවක් පටන් ගත්තොත් කොහෙන් හරි කෝල් එකක් එනවා. කවුද ඔය අම්මා? කාගේ අම්මද? අපේ අම්මගේ අපේ අම්මා. ඒ කියන්නේ මගේ අම්මා. හරි හරි හරි. ගන්නකෝ ගන්නකෝ. ඉනින් මං ගන්න. අඩෝ! අම්මේ නෑ මේ මගේ ආලෙක් කතා කරගෙන හිටියා. මොනා කරන්නද දන්නේ? උදේ නැගිටිනවා, කනවා, බොනවා, ටී බලනවා. ඔය පොලිස් අල්ලි පොත බලලා වෙලාවට දුන්නේ මිනිස්සු කෝල් එකක් දීලා බයිනවා. පොලිස් අල්ලි කවුරු අරන් ආවත් අතර සල්ලි ටික අරන් ඒක ටික ලියනවා. ඌව තමයි ඉතින්. මේව නම් ඉතින් මන් දන්නේ නෑ අම්මේ. කියුව විදියට නම් තව සතියක් දෙකක් විතර යයි ඉතින්. එහෙමනම් කියන්න බෑ තමයි. එහෙමනම් ඉතින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. නැන්දමට යන්න කලින් ප්‍රාණ භුක්තිය තියලා මේ ඔක්කොම ලියලා දීලා ගියේ. හරි අම්මේ හරි. පරිස්සමෙන් ඉන්න වෙන. ඉහියාම මේව කවුද බලාගන්නේ පොඩ්ඩක් තේරුම් ගන්නකො. හරි හරි. උස්සන්නයි. මේ ඔයා මොකද දැනේ මෙච්චර හෝල්ඩ් එකේ තියෙන්නේ මං හිතුවා ෆෝන් එකේ තියලා ඇති කියලා. අව් අව් ඉතින් ආ බලා හිඳීමත් එක්තරා ප්‍රේමයක් කියලා කියනවානේ. ඒ නිසා චුට්ටක් කියලා බලාගෙන හිටියා. අව් අව් මං කෑවා. ඔයා කෑවද? මම මොකක් කරේ වැදගත් ප්‍රශ්නයක් ඇහුවාන් පස්සේ ආ මාතෘකාවෙන් පිට යනවා. අව් මං කාලින් මේ අද හවස මං ගෙදර යන ගමන් ওই පැත්තෙන් එන්නද? ලයිට් දිලා ලියාගෙන මෙයන්ද? නෑ 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 එන්න ඕනේ. මට විදුර තලාගල වගේ උමනාවක් තියෙනවා. ආව හම්බ වෙන්නේ නැද්ද? ආ? වාට අඩුම තරමේ මිහින්තලේ තරම්වත් උමනාවක් නැහැ මාව හම්බ වෙන්නේ. නගරනේ හරි නෑනේ. මං එන්න අවශ්‍ය හම්බ වෙන්නේ. මොකද කියන්නේ? හරි හරි. හවසට වෙලා තිබුත් මේ පැත්තට ඇවිල්ලා යන්න එන්නද? ගැනේ කියන්නේ ළමයෝ ආ එනම අවසේ නෝ ෂුවර් එකට. හරි ඔකේ බයි බයි. ආත් කවුරුවත් නැතුව කොළඹ තනි වුණාම මගේ තනියට හිටපු එකම කෙනා වෙච්ච ජයනිය මට සෑහෙන්න දැනෙන්න පටන් ගත්තා බා. ඒ කියන්නේ ජයනි කොළඹද? නෑ නෑ ජයනි කොළඹ නෙවෙයි. ඒකේ කොළඹාවේ කැම්පස් යන. එතකොට යා මේ කැම්පස් එකේ ඉන්න ගමන්ම ද ඔය වාහන හොදන තැන වැඩ කරුවේ? නෑ බා. ඒකේ පළවෙනි පත්තීම. එතකොට ඉතින් ඔබ නළුවෙක් වුණාද?
නළු හීන එහෙම යට ගියා බං. ඒක උඹලා හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. එහෙම තමයි ඉතින් ලේසියෙන් නළුවෙක් වෙන්න බෑ. ඔය ශාරුක් ඛාන් මම ඒ කතාව පත්තරේ කියලා තියෙනවා. ඌ බොහොම අමාරුවෙන් නළුවෙක් වෙලා තියෙනවා. හැම නළුවෙක් මෙහෙමයි. අද ඔය හොඳ තැන් වල ඉන්න නළුව බොහොම අමාරුවෙන් තමයි මුල් කාලේ ගෙවලා තියෙන්නේ. උඹලට ඒ ටික ඉතින් මුල් කාලේ අමාරුවෙන් ගෙව ගන්න බෑ. නළුවෙක් එකපාරටම නළුව වෙන්න ඕනේ උඹලට. උඹ ඉතින් ඉන්නේ මම මේ පුටුවකට වෙලා වාඩිලා නළුවෙක් වෙන්න බලාගෙන හිටිය කියලාද බං? මට ඒ කාලේ chance හම්බ වුණා. අපේ ජොබ් එක මචං උදේ පටන් ගත්තාම කීයට දිවර වෙන්නේ කියලා එකක් නැහැ. ඒකට අපි ඔෆිස් එකෙන් කැමති වුණේ. නළුගම දිගටම කරන්න ඕන නම් ඔෆිස් එකෙන් මට අයින් වෙන්න කිව්වා. ඉතින් උඹට නළුවෙක් වෙන්නත් බැරි වුණා නම් මොන කෙහෙම්මලකටද මේ කොළඹ දුක් විඳගෙන හිටියේ? උඹට යන්න තිබුණානේ ගමට. අර උඹේ අම්මයි තාත්තයි කරන ආයුර්වේද රස්සාව කරගෙන දිගටම ඉන්න තිබුණා. නළුවෙක් වෙන්න තිබුණ හීනේ හීනයක්ම වෙද්දි මට මේ ඔෆිස් එකේ පට්ට කොල්ලෝ ටිකක් සෙට් වුණා බං. එක කාල බීල එකට ඉදදි මට ආපෝ ගමේ යන්නේ දුන්නේ. ආ ජයනිත් ඉන්නේ කොළඹනේ. ආ සගයිම් කිට්ටුල වාඩිලා ඉන්නේ නේ. අතන ජලස්ත. හරි හරි එයි දැන් මට එන්න කිව්වේ. ඔච්චර හදිසි ආඩි වෙනවා මිස්ලට වගේ නෙවෙයි ඉතින් අපිට වැඩ තියෙනවා කරන්න මට පේනවනේ කට්ටිය කොහොමද වැඩ කරන්න කියලා ඒ කියන්නේ මෙතන ඉඳන් බලාගෙන ඉන්නේ නේ මෙහෙනම් සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ගත්තම සයින් කරන්න ඕනේ කියලා දේකුත් තියෙනවා ඒ විදිහින් මිස්ල විල සයින් කරගන්න ඕනේ කියලා දේකුත් තියෙනවා හා දැන් කපිල දන්නවද මම හම්බුණා කියලා උට කිව්වද මම අපිටද යාට කියන්නේ මේ දෙකෙල්ල වශයෙන් කොල්ලට කියන්නේ නැතු ඒ වයිවරේලා කොයි කාලේ දන්නේ පටසිරි යකු මම හිතුවේ ඒ කාලේ ලව් කරපු ලව් කිරිල්ලට දැන් බැඳලා ළමයිත් ඇති කියලා ආ ඇත්තද එහෙනම් ඔයා කෙල්ල පස්සේ ගිය ගන්නට දැන් ළමයි පහක් හයක්වත් ඉන්න ඕනේ මේ 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 මං ඒ කාලෙත් කෙල්ල පස්සේ ගියේ නැහැරි අපි දැක්කනේ දැන් පෞල් පන්සල් හැම වෙලා ඇත්තේ නේද මං ඒ කාලෙත් අහිංසකයි දැනුත් අහිංසකයි ඔය වගේ වැඩවලට නෑ දැන් ඔයා බැඳලද තාම නෑ යන්නේ ඇප්ලිකේෂන් නම් දැම්මා ඒත් හරියන කවුරුත් හම්බ වුණේ නෑ වේකන්සියක් තියෙනවා කියන්නේ මොකටද? ඇප්ලිකේෂන් එකක් දාගන්න. ඒකයි. මී දැන් මෙහෙමනේ. ඔයා මම මුලින්ම දැක්කේ ඩිබෙට් එකේදී. ඒ දැක්ක වෙලේ මම එක ප්ලේයර් දෙන්නම එකට ලව් කරන්න ගත්තේ. ඒ වුණාට ඉතින් අර හොඳම යාළුවාට සෙට් වුණාට පස්සේ මට ඒ ට්‍රැක් එකේම දුවන එක හරිනෑනේ. මම ෂේප් එකේ මාරුණා. කොල්ලෝ නම් ඔහොමයි. බොරු කියලා කොහොම හරි කෙල්ල දාගන්න තමයි හදන්නේ. දැන් මී දැන් මොනවාද ඔයාට ඔය තියෙන ඕන ක්වොලිෆිකේෂන් කියන්නේ? කොටක් තියෙනවා. කොටෝ. මොනාද ඉතින් ඒ ගොඩ? ඇයි හදාගන්න දහන්නේ? හදාගන්න බැරි කමකුත් නැහැ ඉතින් උත්සාහ කරු. බලමු. මේ බොස්සේ දැන් යනවද? බොස් කිව්වා මතක් වුණේ. ඔකා ඉන්නවනේ. කියන්න බෑ දැන් ඔය යන විදියට ඔය අවශ්‍ය ක්වොලිෆිකේෂන් ටික මිනිහ හදාගෙන මිනිහ ඇප්ලිකේෂන් දායිද දන්න. පිස්සුදනේ. එයාට ඉන්නව මටත් වඩා ලොකු දුවලා දෙන්නේ. හරි 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 දුවල හිටෙඩයි මොකද අනේ මේ පාඩු ගිහින් වැටි කරගන්නවද මං යනවා පිස්සු වැඩ අනේ අනේ ටික අරන් දීලා යනවා නැතුවම බෑනේ போங்க முடியல புள்ளைய எல்லாம் கேலி செய்றாங்க ஷூ என்னாச்சு தெரியலே ஸ்கூல்ல இந்த பிரச்சனையாமா
இருங்களே, நான் ஸ்கூலில் பிரின்சிபல் கிட்ட வந்து பேசுகிறேன். நீங்கள் ஒன்றும் கவலைப்பட வேணாம் சரியா? அப்பா தப்பு செய்யலை உண்மையாகவே. ஊராக்கள் பேசுகிறதெல்லாம் நம்பக்கூடாதுமா. நீங்கள் வாங்க போ, வாங்க. அழக்கூடாது அழக்கூடாது, வாங்க போ, வாங்க வாங்க வாங்க. கண்ணோடு மீது அவஸ்தே ஜிப்பேக்கா வகை மம்மிகள் அடிக்கானே அக்காவை தரி லஸ்டர் ரட்டத்தம்மா இவகையும் மச்சான் லஸ்டர் ரட்டவால் தாவு லூக்கு தீனானே ஆஸ்திரேலியாவை லகதூபது மெச்சர் லஸ்டனாம் ஆஸ்திரேலியா கொச்சர் லஸ்டர் அது நேர் அதான் இது கோயி திப்பாத் ஆசம் ஏ வகையுமாய் முகுதோ பாட்ட ஏ வகையுமாய் நீ கொல்கா சுத்து මම කරකොලා අපි ලංකාවේ කොහේ හරි එක තැනකට ගෙනවද දන්නේ නැ මේ මේ දූපතේ පොල්ගස් තියෙනවා ඒක හැටි දූපත එතන ඕස්ට්‍රේලියාවට මෙතන ඉඳන් කිලෝමීටර් 750ක් තියෙනවා 750කට මෙහා අපි ඉන්න එතකොට උඹ ඩෝරට කෑ ගහපු එක උඹ දැන් ඩෝරට ඇහි කියලා ඇහෙනවා ඒක මෙන් දුරේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ අතර ප්‍රශ්නේ 750ක් කියන්නේ බං සෙල්ලම් කෙලියද නේ තව ටික දවසයි ஆஸ்திரேலியாவே வேதன உணவு கரண தனக்கல இதங்கி தெரிதே ஒன தேக்க கரண புளு நீ அமரி தேக்க கரண புளு இதர கற்பனா கரண தனக்க வென்னத் புளு வாய் தன மீ கவுன தேக்க தெரிந்த டென்னிஸ் கரண தனக்க வென்னத் புளு சமாத விட்ட என்ன டென்னிஸ் கர மேகி டென்னிஸ் எஸ் ஏ டல பண்ணு ஓடி சமக்கேட்ட பல்லே ரட்டவல் தீனோ நீ ரட்டவல் பொல்கா சேதினோ பொல்க பத்தியம்மா மம்ம இன்டர்நெட்டையும் பெலுவா மேக தம்மா ஏ தூபது ஓ தன்னது ஆஸ்திரேலியாவே பொல்கா தீனோ கே இத்தன்னே நீ ஆஸ்திரேலியா தீனோ கேட்டுக்கான தண்ணும் அதி சூக்ஷம இனி மர வாகமே கேஸ் ஒக்கம மோதர காமீட்டு லீக் வச்ச ஹிந்தா ஏ ரிட்டர்னுக்கு என்ன கலிங் தமாய் ஆஸ்திரேலியாவிட்டு பாய்